අයි බොවන් සියලු දෙනාටම සුබ දවසක් ආදරණීය දරුවනේ අපි අද ඔබලන්ගේ උසස් පෙළ විභාගයේ අදාළ උසස් පෙළ විභාගයේ ඔබලන්ගේ අදාළ කොටස් වලට අදාළ සාමාන්‍ය පොදු පරීක්ෂණය කොටසේ 2019 ප්‍රශ්න පත්‍රය 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ right මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ලැබෙනකොට ඔයගොල්ලන්ට මම මෙන්න මේ পেපර් එක ෂෙයා කරලා ඉති මේ වෙනකොට මේ পেපර් එක අරගෙන පාඩමට සූදානම් වෙලා වැඩ ටිකට හැදි වෙලා මේ වීඩියෝ එක බලන්න right එතකොට ඔයගොල්ලන්ට මේ දවස්වල ඔයගොල්ලෝ දැන් විභාගෙත් එක්ක ඉන්න නිසා ටිකක් මහන්සි වෙලා වැඩ කරනකොට නේද හා ටිකක් මහන්සි වෙලා වල වැඩ කරනකොට ඔයාලට ඔළුවට එක එකම සබ්ජෙක්ට් එක දිගටම බලාගෙන යන ටිකක් අමාරුයි ඒ වගේ වෙලාවට හොඳ දෙයක් තමයි ඉගෙන ගන්න එක නවත්තන්න මේ යුනිවර්සිටි එක අනිවාර්යෙන් වැඩ ටික හොඳටම කරන්න ඕනි නේද මගේ භාෂාවෙන් කියනවා නම් යක්කු වගේ වැඩ කරන්න ඕනි ඒ වැඩ කරන ගමන් රෙස්ට් එකක් විදිහට අරගෙන මේ GT ප්‍රශ්න ටික බලාගන්න හෙට ඊළඟ වීඩියෝ එක දානවා 2019 পেපර් එකේ අවසාන ප්‍රශ්න 25 සාකච්ඡා කරන ටික right එහෙනම් අපි වැඩ පටන් ගමු අද දවසේ ළමයි මේ ප්‍රශ්න පත්‍රයේ 1 සිට 10 දක්වා ප්‍රශ්න ටිකට අරමම ඔයගොල්ලන්ට ඊයේ නැත්නම් කලින් වීඩියෝ එකේදී දුන්නා වගේ තියෙන්නේ 2019 වසරට අදාළ 2019 වසරට අදාළ කාලීන තොරතුරු හරි يعني මේ අහලා තියෙන මේ পেපර් එක අහන්න පුතේ 2019 නේ 2019 වසරට අදාළ කාලීන තොරතුරු ටිකක් තමයි පළවෙනි ප්‍රශ්න 10 තියෙන්නේ එතකොට ඕගොල්ලන්ගේ විභාගෙට මේ ප්‍රශ්න වගේ මේ මේ මාදිරියේ ප්‍රශ්න අහනවා මේ يعني කාලීන තොරතුරු වලින් ප්‍රශ්න අහනවා හැබැයි ඒ අහන්නේ 2020 තුන වසරට අදාළ ප්‍රශ්න right 2023 වසරට අදාළ ප්‍රශ්න තමයි ඔයාලෙන් අහන්නේ ඒකෙන් හොඳට අවබෝධ කරගන්න මේක හරි හොඳට අවබෝධ කරගන්න නැත්නම් ළමයින්ට දෙන්න පුළුවන් අපි 2019 වත් පාඩම් ගන්නවද කියලා නෑ මේ අපි වැඩක් කරනකොට පොඩ්ඩක් පිළිවෙලට කරගෙන යන්න අවශ්‍ය නිසා මම පළවෙනි එකේ ඉඳන් කතා කරන්නම් ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් පිටිපස්සට යන එක. මොකද ඒ වගේ ප්‍රශ්න අනිවාර්යෙන්ම විභාගෙට අහනවා. එතකොට සර් මේ අපි පළවෙනි එකේ ඉඳන් 10 වෙනි ප්‍රශ්න ටික ගොඩ දාගන්නේ කොහොමද? ඒකට විසඳුමක් තියෙනවා ළමයි. සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වෙන හැම ළමයාටම වෙනම මේ කාලීන තොරතුරු ඇතුළත් ප්‍රශ්න 400ක් දෙනවා ඔයගොල්ලෝ. හරි? ප්‍රශ්න 400ක් හෝ ඊට වැඩිපුර දෙනවා. අනිවාර්යෙන්ම ඒ ප්‍රශ්න 400න් 8ක් විතර එනවම තමයි විභාගෙ. එක ෂුවර් කරලා දෙන්න right එනිකන් ගස් බලාගෙන යන්න තියෙන්නේ හරි right ඒකෙන්ද අපි මේ පළවෙනි ප්‍රශ්න 10 මම පිළිතුරු ටික ඔයගොල්ලන්ට කියාගෙන යන්නම් ඒක හදන හැටි ගන්න හැටි අත්‍යවශ්‍ය නැහැ 11 වෙනි ප්‍රශ්නේ නම් අපි පිළිතුරු ගන්න හැටි සාකච්ඡා කරගෙන යමු right ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැනවීම කර්මාන්ත සඳහා අන්තර්ජාතික සීනි මට්ටම් පදනම් කොටගත් වර්ණකේත පද්ධතියක් හඳුන්වා දී ඇත මේ සඳහා භාවිතා කරන වර්ණ තුන ළමයි රතු කහ සහ කොළ රතු කහ කොළ එතකොට ළමයි මේ ඇම්බර් පාට කියලා තමයි ඔබට කියන්නේ සාමාන්‍යයෙන් එතකොට පස්වෙනි පිළිතුර තමයි පළවෙනි ප්‍රශ්නෙට හරියන්නේ right පස්වෙනි පිළිතුර පළවෙනි ප්‍රශ්නෙට පස්වෙනි පිළිතුර අපි නිර්මාණය කරගන්නවා අපි හොයාගන්නවා right පළවෙනි ප්‍රශ්නෙට පස්වෙනි පිළිතුර ඊළඟ බලමු බක්මහ දියුරුමුණයට ජාතික ප්‍රතිඥාවක් 2019 අප්‍රේල් 3 ළමයි මත්ද්‍රව්‍ය උගදුරු මුලින් උපුටා දැමීමට තමයි මේ වගේ ගත් දුන්නේ right දෙවෙනි එකට පිළිතුර 4 එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් 1950 sorry රටවල් 156 පුරවැසියන් ඔවුන්ට දැනෙන පරිදි කතරම් සතුටින් සිටින්නේද යන පිළිබඳ සමීක්ෂණයක් කරලා තියෙනවා right ඒකෙන් අනතුරුව ලෝකේ ප්‍රීතිමත්ම ජනතාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලදී ලෝකේ ප්‍රීතිමත්ම රටවල්
පිළිබඳව එක්සත් ජාතීන්ගේ 2019 ලයිස්තුවේ ඉහළින්ම ඇති රට ළමයි 2019 නෙමෙයි මේක 23ටත් මේ විදිහමයි ෆින්ලන්තිය තමයි රට ෆින්ලන්තිය තමයි රට තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 හරි තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 1787 වසරේදී එංගලන්තයේ ලන්ඩන්හි පිහිටවන ලද ක්‍රිකට් පාලක සභාව ලෙස පෙර ක්‍රියාත්මක වූ මාල්බෝර්න් ක්‍රිකට් සමාගමේ සංගමයේ විසින් එහි ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙස 2019 දී ළමයි කුමාර සංගක්කාර මහත්මයව තමයි පත් කරේ. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර කුමාර සංගක්කාර ඒ කියන්නේ පිළිතුර අංක 2 මේ ළමයි මේ ප්‍රශ්න ළමයි උත්තර ගන්න හැටි කියලා දෙන්න විදිහක් නෑ පුතේ. ඒකයි මේ ඉතින් මෙහෙම දීගෙන දීගෙන යන්නේ. හරිද? 10 වෙනි ප්‍රශ්නේ එහාට ඔබන්ට ඒ හැම උත්තරයක්ම ගන්න හැටි ලස්සනට කියලා දෙන්නම්. මාස 5කට අඩු කාලයක් තුළ සිදු වූ මාර්ග ගුවන් අනතුරු දෙකකින් සමාගමකට සමාගම් ප්‍රකට කළ සාක්ෂීත්වයෙන් දක්වා 2019 මාර්තු මාසවල විට රටවල් 50කට වැඩි කියන්නේ බෝයිං කම්පැනිගේ ළමයි බෝයිං 737 මැක්ස් කියන එක තමයි ළමයි මේ මාස 5ක තුල දෙපාරක් ඇක්සිඩන්ට් වෙලා ළමයි. ඒකෙන් හින්දා මොකක්ද කරේ සමාගම් ගුවන් සමාගම් ශාල සංඛ්‍යාවක් මේ සමා මේ මේ ගුවන් යානය අයින් කළ දැමනවා. පස්සේ ප්‍රශ්නෙට උත්තරේ පිළිතුරු අංක 2 right? පස්සේ ප්‍රශ්නෙට පිළිතුරු අංක 2. 6. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ තිය සඳහා ප්‍රමුඛතම ගැනුම් පරවා ළමයි ඉරාකය තමයි. ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රමුඛතම ගැනුම් කරුවා වෙන්නේ පිළිතුරු අංක 3 පිළිතුරු අංක 3 පොදු මහජනතාවට තොරතුරු ලබා දීමටත් රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගන්නේ කෙසේදයි මඟ පෙන්වීමක් සඳහා රාජ්‍ය දුරකථන කේන්ද්‍රයේ ප්‍රයිභාෂා ඇමතුම් මධ්‍යස්ථානයක් හඳුන්වලා දීලා තිනවා. මෙම ඇමතුම් මධ්‍යස්ථානය සඳහා වන ගාස්තු රහිත දුරකථන අංකය ළමයි 19යි 19. හත්වෙනි ප්‍රශ්නෙටත් අංක 3 තමයි පිළිතුර වෙන්නේ 19යි 19. ඕක ළමයි අහන්න පුළුවන් දැන් විභාගෙට මේකම නෙමෙයි ළමයි අහන්න පුළුවන් අපිට අහන්න පුළුවන් 19.90 ගැන වුණා. විශාල කතා බහකට ලක් වෙච්ච දෙයක් නේ 19.90 right? ඒ වගේ කෙටි දුරකථන අංක විශාල ප්‍රමාණයක් අපි ඔයගොල්ලන්ට ලබා දෙන්නම් අදාළ ඉගෙන ඉස්සරහට යනකොට ඒ ටික ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. හරිද? right. ඊළඟට වෙළඳපොළෙහි සමහරක් ආනයනික කිරිපිටි වර්ග වල සුවිශේෂී රසායනික සංයෝගයක් ඇති බවට මෑත කාලයේදී මතභේදයක් හටගත්තා. මේ රසායනික ද්‍රව්‍ය ළමයි ආනයනික කිරිපිටි වල මෙලමයින් අඩංගු වී කියලා ළමයි ගොඩක් කිව්ව නේද? අටවෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 1. අටවෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 1. මෙලමයින් නේද? ඊට පස්සේ ළමයි ඔයගොල්ලෝ මතක ඇති මේ මෑතක පොල් පෙල් වල ඇප්ලටොක්සින් අඩංගු වී කියලා ලොකු කතා බහකට ලක් වුණා නේද? ඇප්ලටොක්සින් right. යමු අපි ප්‍රශ්න අංක 9 ඔයගලගේ පේපර් එකේ 2022 චීනයේ පැවැත්ුණ දැන් පැවැත්ෙන නෙවෙයි දැන් පැවැත්ුණ මොකද මේ 2019 ඉන්නේ ළමයි ප්‍රශ්න පත්‍රය අහන්නේ එතකොට තමයි 2019 2022 පැවැත් වෙන කියලා කියන්නේ දැන් පැවැත්ුණ ආසියානු ක්‍රීඩා වල තරග වැඩසටහනට හඳුන්වා දීමට ආසියානු ඔලිම්පික් සභාව තීරණ කර ඇත්තේ තිබිලා අයින් කරලා නැවත ළමයි ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන්නා 9 ප්‍රශ්න උත්තරේ 4 9 ප්‍රශ්න උත්තරේ 4 මෙම ලාංඡනය නියෝජනය කරන්නේ ඔය දින ලාංඡනය ළමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත ලෝක සෞඛ්‍ය සංවිධානයට අදාළ ලාංඡනය 10 ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ එහෙනම් අංක 2 10 ප්‍රශ්නෙට පිළිතුර අංක 2 ඔන්න ළමයි අපිට පළවෙනි ප්‍රශ්න 10 පිළිතුරු ටික අපි සාකච්ඡා කරා අපි යමු දැන් ඊළඟ ප්‍රශ්න 10 සාකච්ඡා කරන්න මෙන්න මේ ටික තමයි ඕගොල්ලන්ට අමාරු ප්‍රශ්න ටික නේද මේ ප්‍රශ්න තමයි ඕගොල්ලන්ට අමාරු ප්‍රශ්න විදිහට තියෙන්නේ ඒකෙන්ද අපි මේ ප්‍රශ්න ටික හිමින් සැරේ සාකච්ඡා කරමු කලබල නැතුව right පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ප්‍රතිශතගාරක් රාජා 4.5ක වාර්ෂික සුළු පොලියක් යටතේ වැල් පොලියක් නෙමෙයි මේක සුළු පොලියක් යටතේ තියෙන්නේ සුළු පොලියක් යටතේ 3240ක් ආයෝජනය කරාලු පොලිය 729ක් රාජ්‍යයට ලැබීමට කාලය කොපමණක් වෙන්න ඕනද කියලා කියනවා ළමයි
දැන් අපිට මේ පොලිය මම පොඩි සූත්‍රයක් දා ගන්නම් පොලිය සමානයි ආයෝජිත මුදල ගුණ කරා පොලි අනුපාතයෙන් පොලි අනුපාතයෙන් එතකොට එනවා වසරකට ලැබෙන පොලි ආදායම මේක ගුණ කරා වසර ගණනින් දැන් අපිට මේකේ දීලා දෙන ඉලක්කම් ටික අපි දැන් මේකට ආදේශ කරගමු රාජ්‍ය 104.5ක වාර්ෂික සුළු පොලියට right අපිට පොලි අනුපාතිකේ ලස්සන දීලා තියෙනවා හරිද අපිට 104.5යි කියලා නේද 104.5 කියන එක මම අපි ගාන හදනකොට 100ෙන් 4.5 කියලා දාගන්නවා මේව දාගන්න විදිහ ළමයි සම්මන්ත්‍රණයේදී ප්‍රතිශත කියලා වෙනම පාඩමක් තියෙනවා පැය දෙකක විතර සෝරි පැය එකමාරක් විතර පාඩමක් තියෙනවා ඒකේ පොලී ගණනය කිරීම පැය භාග විතර කොටසක් තියෙනවා ඒකෙදි මේව ඔක්කොම කියලා දෙනවා right ඉතින් බය වෙන්න එපා පොඩ්ඩක් මේක බලාගෙන යන්න ඕම අපි ඉස්සරහට 3000 sorry වාර්ෂික සුළු පොලිය අනුපාතිකයට රුපියල් 3240 3240ක් ආයෝජනය කරාලු පොලිය ලෙස රාජාට 729ක් ලැබුණාලු right පොලිය ලැබිලා තියෙනවා 729ක් ලැබිලා තියෙනවලු මෙයාට කොපමණ කාලයක් ගත වේද අපෙන් අහන්නේ මෙන්න මේක right අපෙන් අහන්නේ t right දැන් අපි බලමු මේ ගාන හදාගන්නේ කොහොමද කියලා හරිද දැන් අපිට මේ ගානේ මේ t යුක්ත කරගෙන තියෙන සරලම කතාව හරි එතකොට ඔයාලා තේරෙන්න ඇති මේකෙන් පල්ලෙහා මේ ටික තියෙනවා මේකෙන් උඩ මේ ටික තියෙනවා හරිද අපි ඉස්සරම දාගන්නවා හරස් ගුණිතය එතකොට මේ 729 ගුණ කරනවා 100 ඒ හරිද ඊට පස්සේ 3240 මෙඹ ටික ගුණ කරනවා 4.5 ගුණ කරනවා t වල තමයි මේව ලොකුවට සුළු කරන්න අවශ්‍ය නැහැ දැම්ම ආදේශ කරගෙන යන්න තියෙන්නේ right දැන් මෙන්න මේ ප්‍රකාශනයේම මෙතනින් අයින් කරන්න එපා හරිද මෙතනින් අයින් කරන්න එපා ඒකෙන් මම මේ ප්‍රකාශනයේ සමීකරණය මේ පැත්ත සම්පූර්ණයෙන් බෙදනවා 3240 ගුණ කිරීම 4.5 කියන එකේ මේ පැත්ත බෙදනවා සමීකරණය මේ පැත්ත බෙදනකොට මේ පැත්තත් බෙදනවා එතකොට හරි මේක තමයි අපි හරස් මිලේ කියලා දාගන්නේ 3240 ගුණ කිරීම 4.5 තොර මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා ළමයි right එතකොට අර පැත්තේ t විතරක් උක්ත t විතරක් ඉතුරු වෙනවා නේද t විතරක් ඉතුරු වෙනවා ළමයි මේකේ මේ ලක්කන් ටික සුළු කරලා ගත්තාම ළමයි t සමානයි 5 කියලා පිළිතුරක් ලැබෙනවා t සමානයි 5 කියන්නේ ඔයගොල්ලෝ මේක සුළු කරලා ගන්න හරිද සුළු කිරීමක් තියෙන්නේ t සමානයි 5 කියලා පිළිතුර ලැබෙනවා ඒ කියන්නේ කාලය වසර කීයද මේ t කියලා අපි ආදේශ කරගත්ත වසර ගන්නනේ වසර 5යි එහෙනම් මේ පිළිතුර මේක වෙන්න ඕන 11 වෙනි ප්‍රශ්නයේට 4 වෙනි පිළිතුර වෙන්න ඕනේ 5 11 වෙනි ප්‍රශ්නයේට පුතේ 11 වෙනි ප්‍රශ්නයේට පිළිතුර 5 එහෙනම් right 11 වෙනි ප්‍රශ්නයේට පිළිතුර අංක 5 12 වෙනි ප්‍රශ්නය 12 වෙනි ප්‍රශ්නයේ ආදේශ කිරීමක් තියෙන්නේ කාටවත් මේ ගණන් බෑ කියලා වරි වෙන්න එපා හරිද කවුරුත් මේ ගණන් බෑ කියලා වරි වෙන්න එපා අනිවාර්යෙන්ම යන්තම් එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න කියන ගණිත කර්ම 4 හරිද ගණිත කර්ම 4 ලාවට හරි පුළුවන් ගමයි සියලු දෙනාව විභාගෙ කොට දානවා ගිය අවුරුද්දේ අපේ සම්මන්ත්‍රණයට සහභාගී වෙච්ච ළමයින්ගේ එකදරුවෙක්වත් ෆේල් නැහැ හරි එකදරුවෙක්වත් ෆේල් නැහැ මේ අවුරුද්දේ එහෙමම තමයි කරන්නේ ඒක බය නැතුව වැඩි ටික කරගන්න 12 සංකේතයක් දාලා තිනවා යන ගණිත කර්මය ඕනෑම x සහ y යන සංඛ්‍යා දෙකක් මත දැක්කෙවොත් ඒකෙන් අර්ථ දැක්වෙන්නේ x වරහණක් x ධන y වරහන් පහලා ඍණ y ලෙසිනි right ඒ කියන්නේ මෙහෙමයි දරුවනේ මේක ආදේශ කිරීමක් right
මේක තියෙනවා මෙන්න මෙහෙමයි කියන්නේ මෙතන මේ කියන විදිහට x ගණිත කර්මයේ ඔන්නෝ සංකේතයක් දාලා y කියලා තිබුණොත් මේකෙන් අදහස් වෙන්නේ x වාරයක් x ධන y වාරයක් ඍණ y කියලා හරිද ඒදර විතර මේ කියන්නේ एक दाला देखा है सॉरी एक अदाला गणित कर में दाला देखा है ना वाता एक ऐसा संकेत देखा मार उड़ा दिया एक ऐसा मेथड तीनों ने मेहमान है ना इससे हम तीनों का आता एक देखा हमारे ना प्रिय ना देखा है एक मैंने मेरे विधि है මේ අගයන් ආදේශ කරාම පිළිතුර කීයක්ද කියලා අපි ගහන වෙන්නේ right then x ආදාර සංකේතෙත් එක y දැම්මම පස්සේ තමයි මේ හැමතැනටම x වලට මේ පළවෙනියට දෙනකොට ඒ දෙන්නව y වලට දෙවෙනියට දැන් ළමයි මෙතන බලන්න මෙන්න මේක නේද මෙතන x කියලා තියෙන්නේ මෙන්න මේක නේද මෙතන y කියලා තියෙන්නේ පළවෙනි ප්‍රකාශනයේදී දෙවෙනි ප්‍රකාශනයේදී දෙවෙනි ප්‍රකාශනයේදී මෙන්න මේක තමයි x කියලා තියෙන්නේ මේක තමයි y කියලා තියෙනවා right මං එකින්ද මේකේ පළවෙනි ප්‍රකාශනේ මෙන්න මේ ප්‍රකාශය දාලා ගණිත කරම් එක මෙතනින් මෙහා කරනවා දෙවෙනි ප්‍රකාශනේ මෙහෙ කරනවා ඕන right දැන් මෙන්න බලන්න 1 අදාළ සංකේතය 2 දැන් සමානයි මෙතන කියනවනේ x x ධන y ඍණ y කියලා දැන් මේ x කියලා හැමතැනටම ළමයි මම 1 ඉලක්කව දාගන්නවා y ගැන හැමතැනටම මම 2 ඉලක්කව දාගන්නවා එතකොට එනවා මෙහෙම 1 වරහණක් කරලා 1 ධන 2 වරහණ වහලා ඍණ 2 කියලා ඍණ 2 කියලා එතකොට 1යි 2යි 3යි හරිද එකයි දෙකයි තුනයි තුන්වර එක තුනමයි තුනේ දෙකක් ගියාම පිළිතුර එකයි right එහෙනම් මෙන්න මම ගත්තා a සමා වෙන්න එක අදාළ සංකේතය දාලා දෙක කියන මෙන්න මේ ප්‍රකාශනයේ පිළිතුරේ අගය එකයි කියලා ගත්තා දැන් ඔබ අනිත් පැත්තට දාන්න මොකද මේ මේක ගන්න මම දෙක සංකේතයේ සමග එක. ତොර මම මේ දෙක කියන හැමතැනටම හරිද මේ දෙක කියන්නේ x මෙතන. එයි අපි කියන මේ තමයි මෙතනදී. මේ තමයි මෙතන. එහෙනම් මෙතනදී එක තමයි, ඒ කියන්නේ y තමයි මෙතනදී. right? එහෙනම් දැන් මම ගන්නවා x වාරයක් x ධන y ඍණ y නම් x වල දෙක ආදේශ කරනවා දෙක देख दान एक रीन है वही क्या निकल एक दंबल देखा ये का है तुम्हारे तुम्हारा देखा हाय है हायेंगे का पहाड़ पिलगुरो पहाड़ यही ना देख एक समान है पहाड़ देंगा मैं कहाँ ने मुकाद मैं प्रकाश ने अभी पर हम पिलगुरो की है right නේද දැන් මේ ප්‍රකාශනේ පළවෙනි ප්‍රකාශනේ යගේ අපි ගත්ත කීයද 1යි කියලා 1 ඍණ දෙවෙනි ප්‍රකාශනේ යගේ 5 එකෙන් 5ක් ගියාම කීයද ඍණ 4යි බලන්න ඍණ 4 කියලා පිළිතුරක් තියෙනවද කියලා right ඔය තියෙන ළමයි පළවෙනි පිළිතුර ඍණ 4 12 වෙනි ප්‍රශ්නෙට 12 පිළිතුර අංක 1 කවුරුත් හොරි වෙන්න එපා මේ ඔක්කොම ගණන් ඔබලට පුළුවන් කරලා right අපි යමු
දහතුන්වෙනි ගානට අපි ඊළඟට යමු. අපි යමු 13වෙනි ගානට. පාවිච්චි කරන මෝර්තරයක් මිලියන 3.2කට මිලද ගත්තලු. ළමයි මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්. රයිට්. මෙතන එහෙනම් ගත්මිල ලක්ෂ 32යි වෙනා නේද? ලක්ෂ 32යි. කරාචි මේ ඒ අලුත් වැඩියා කිරීමට ලක්ෂ 8ක් වැය කරාලු. රයිට්. අලුත් වැඩියා කරා ලක්ෂ 8ක් වැය කළා. එතකොට මේක ඔක්කොම මෙයාට එකතු කරන ලක්ෂ 40ක්. රයිට්. මේ ලක්ෂ 4 මිලියන 4.8කට. ඒ කියන්නේ ළමයි විකුණුම් බිල ලක්ෂ 48යි. එහෙනම් ලාභය කීයද මෙතන? ලාභය ලක්ෂ 8යි. ඒක පේන්න ඕනේ වැටක් ගන්න. හරි? 32කට අරගෙන 8කින් අලුත් ලියා කරලා 48ට වික්කහම ලාභයක් ආව ලක්ෂ 8ක. රයිට්? මේක ප්‍රොෆිට් එක. අපි අපෙන් අහන්නේ ලාභය නෙමෙයි නේද? හා විකුණයි. ඔහුගේ ලාභ ප්‍රතිශතය කොපමණද? ලාභ ප්‍රතිශතය හදන්න ළමයි ගත් මිලටනේ. හරිද? ලාභ ප්‍රතිශතය සාමාන්‍යයෙන් අපි හදන්නේ ගත් මිලටනේ. රයිට්? ඒකෙන් හින්දා අපි යෝග හදනවා මේ ගත් මිලට ලක්ෂ 8ක ලාභයක් දාගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. 8 බෙදීම 40 ගුණ කිරීම 100ට 100. ආ බිඳුවට බිඳුව කැපෙනවා 4ට 1යි 8ට 2යි දෙවරක් 10 20යි. ඒ කියන්නේ ලාභ ප්‍රතිශතය 100ට 20යි. ලාභ ප්‍රතිශතය 100ට 20යි. හරි? ලාභය උඩට ගත්තා, ගත්තල යටට ගත්තා. හරිද? මේ ප්‍රතිශත ගැන වෙනමම පාඩමක් තියෙනවා ඔයාලට. හරි? ප්‍රතිශතයක් හදෙන්නේ කොහොමද? භාගයක්, දශමයක්, ප්‍රතිශතයක් වෙන්නේ කොහොමද කියන දේ නම් මේක ඉතින් ඔයගලන්ට සාකච්ඡා කරන දැන් මේ අපිට මේ පේපර් එක සාකච්ඡා කරනකොට තියරි එක ගොඩක් ගැඹුරට කතා කරන්න අමාරුයි. මොකද ඒකත් පේපර් එක අපිට පැය 15ක් 20ක් විතර සාකච්ඡා කරන්න වෙනවා. හරි? ඒකෙන්ද සෙමිනේ කේජ් ළමයි අදාළ ප්‍රශ්න ටිකම කියලා දෙන්නවා. රයිට්. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 13වෙනි ප්‍රශ්නෙට 4 නේද? 13 4 14 ප්‍රශ්න අපි ඊළඟට සාකච්ඡා කරමු. 14 මේ ප්‍රශ්නේ අපි ඊළඟට සාකච්ඡා කරමු. එක් ශික්ෂකයෙක් ගණිත පරීක්ෂණයක් සඳහා ලකුණු 45ක් ලබා ගත්තලු. නමුත් එය ලකුණු ලැයිස්තුවේ 75ක් ලෙස වැරදියට සටහන් වෙලා තියෙනවා. එම වරද නිවැරදි කිරීමෙන් පසු පරීක්ෂණය සඳහා පන්තියේ සාමාන්‍ය මධ්‍යඥය ලකුණු 1.5කින් පල්ලෙහා ගියා. රයිට්? එතකොට අපි අහනවා පරීක්ෂණයට පෙනී සිටි සිසුන් ගණන කොපමණද කියලා. ළමයි මේක හරි ලේසි. මෙන්න බලන්න. රයිට්? මම ඉස්සරම ගන්නවා බලන්න ඇවරේජ් එක නැත්තම් මධ්‍යඥය හොයන සූත්‍රය සරලව. දැන් මේ ළමයි ගන්න තියෙන්නේ මධ්‍යඥය. හරි? ලකුණු වල මධ්‍යඥය හොයන සූත්‍රය දරුවනේ අපි ගමු සරලවම. රයිට්? ලබාගත් මුළු ගබෝ සංඛ්‍යාව ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව බෙදෙනවා පෙනී සිටි සිසුන් සංඛ්‍යාවෙන්. දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ බුද්ධාගමට ඇවරේජ් ලකුණු කොහොමද කියලා ගන්නෙ? බුද්ධාගමට ළමයි 130ක් ඕලේ වලට පෙනී සිටියා නම් අන්තිම වාර විභාගයේ ඒ ළමයිගේ ලකුණු ඔක්කොම එකතු කරලා 130න් බෙදනවා. ඒතකොට තමයි ඇවරේජ් එක එන්නේ. ඒතකොට මේකට මම මධ්‍යඥයට මම දාගන්න සංකේතයක් අපිට ගන්න හදාගන්න ලේසි වෙන A කියලා තමයි ඇවරේජ් කියන්නේ. ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාවට T කියලා දාගන්නවා. ටෝටල් කියන එක මම කෙටි කරනවා. පෙනී සිටි සිසුන් ගණනට මම දන්නේ නැති හින්දා N අකුර දාගන්නවා. රයිට්? එහෙනම් මම මේකෙන් සරල සූත්‍රයක් ව්‍යුත්පන්න කරගන්නවා. A සමානයි T බෙදීම N කියලා. රයිට්? A සමානයි T බෙදීම N. ඇවරේජ් එක සමානයි ටෝටල් එක බෙදීම number of students. N අකුරෙන් දාලා තියෙනවා. රයිට්? දැන් මට මේක
මට මේක ළමයි මේ සමානයි ටී බෙදීමෙන් කියන එක ළමයි මෙහෙම ලියා ගන්නත් පුළුවන් මේ ඒ ළමයි මේ දෙක ගුණ කරන්න පුළුවන් මට දෙක right එතකොට දානවා මම an සමානයි t කියලා ඔන්න බලන්න an සමානයි t කියලා දානවා හරි an සමානයි t කියලා මම ඔන්න ඔතන දාගන්නවා නැත්තම් මේ ගාන හදාගන්න බැරි වෙනවා ඒක හින්දා right දැන් මම සූත්‍රයක් හදාගත්තා එහෙනම් මේක ලේසියි භාවිතයේ පහසුර මම දාගන්නවා භාවිතයේ පහසුර මම දාගන්නවා t සමානයි n a කියලා මැදයන්ය හොයන්නේ ලබාගත් මුල් ලකුණු සංඛ්‍යාවෙන් සිසුන් ගාන බෙදලා. මම දාගත්ත a සමානයි total එකකින් number of isuruan කියලා. දැන් මම මේ දෙක ගුණ කළා t සමානයි n a කියලා දාගත්තා. ඒක මම නැවත පොඩක් එහාට මෙහාට කරලා t සමානයි n a කියලා දාගත්තා. right? දැන් මොකද්ද මේක කියන්නේ? දැන් මොන මගේ මම ගන්න සූත්‍රය මෙන්න මේක t සමානයි n a. හරි? ලකුණු වැරදී වගේ 45ක් එකතු වෙන්න ඕනි එකට 75ක් එකතු වෙලා එහෙනම් මම මොකද කරන්න ඕනේ දැන් 45ක් වෙනකොට 75ක් එකතු වෙලානේ ලකුණු කීයක් වැඩිපුර එකතු වෙලාද 45 55 65 75 ලකුණු 30ක් වැඩිපුර එකතු වෙලා මේ ටෝටල් එකට ලබාගත් මුළු ලකුණු වලට ලකුණු 30ක් වැඩිපුර එකතු වෙලානේ ඒ ලකුණු කියලා මම මෙතනින් අඩු කරන්න ඕනේ මේ වැරද්ද නිවැරදි කරන්න කියලා අපි කියන්නේ right එහෙනම් මම දාගන්නවා මෙන්න t ඍණ 30 ලකුණු මේක ලකුණු 30කින් අඩු කරාම number of isuruan ගන්න අපි අහන්නේ මේකට අදාළත්වයක් නැහැ හැබැයි average එක අඩු වුණාලු පුතේ 1.5කි නේද average එක අඩු වුණාලු 1.5කි එහෙමනේ කියන්නේ ඔතන right මෙන්න අපිට ආවා සූත්‍රයක් මේ මේ සමීකරණයක් ආවා t ඍණ 30 සමානයි n ඍණ 1.5 right ඔන්න ආව සූත්‍රය හරිද ඔන්න ඔතනට ගාන පොඩ්ඩක් හදා ගන්න ඕන හරි ඒ ඍණ ඔන්න දැන් අපිට ආවා මෙතන ඉතරනේ මේක අදාළ වෙන්නේ මම මොන වරණක් ආවද දැන් මම මේක සුදු කරගන්න යන්න t ඍණ 30 සමානයි මේ වරහන් වැක්ටරණ ගුණ කරන්න එපා එතකොට n a ඍණ 1.5 n ඊරොන් අපිට එනවා බිල්ලා right n a ඍණ 1.5 n then හොඳින් බලන්න හරිද මෙන්න මෙතන මේ මෙන්න මේ සූත්‍රය තුල මම එකතරක හොයා ගන්නවා n a කියන එක සමානයි t ට. ඒකට සමීකරණ දෙපැත්ත මම දාන්න දෙන්නේ මේක මේ t කියන එක n a කියන එකට සමානයි නේ. දැන් මම මෙන්න මේ n a කියන එක ළමයි මෙතනින් අයින් කළා එහෙනම් මේ ගාන සුළු කරගන්න මම මෙතනට ආදේශ කරගන්නවා t ව. right t ව ආදේශ කරගන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඈ දැන් මොකද වෙලා තියෙන්නේ t ඍණ 1.5 n මේ පැත්තේ තියෙනවා t ඍණ 30 එවනේ තියෙන්නේ ආ ඔන්න දැන් පොතන තියෙනවා t ඍණ 30 කියලා දැන් මම මොකද කරන්න ඕනේ දැන් මට පුළුවන් මේ මේ ධන t මේ පැත්තට ගියා එතකොට මේක ඍණ t වෙනවා නේද ඈ t ඍණ 30 කියන එකේට මේ ධන t මේ පැත්තට ගෙනාම ඍණ t වෙනවා right එතකොට මේ පැත්තේ තියෙනවා එකම ඍණ 1.5 n කියලා ධන t වලට ඍණ t කැපෙනවා පුතා මෙතන ඍණ 30යි ඍණ 1.5 මම ඍණට ඍණත් ඔතනම කපලා දාන්න දැන් මට එන උත්තරයක් 30 සමානයි 1.5 n මට කොහොමද n තමයි උත්තර කරගන්න ඕනේ මේ n පෙනිසිට සිසුන් සංඛ්‍යාව අපි ප්‍රශ්නට අහන්නේ පෙනිසිට සිසුන් සංඛ්‍යාවනේ එහෙනම් මේක 1.5 න් බෙදලා මේ පැත්තත් 1.5 න් බෙදා ගන්න 1.5 1.5 කැපෙනවා එතකොට n සමානයි 1.5
තිහට එකදශම පහම විස්සයි. එන් සමානයි විස්සයික උත්තරයෙන. පිනිසි සිසුන් ගණතම මංගෙන් කියලාදේශ කළ ගාන උඩින්නම් පළටතර පටන් ගත් මතක ඇති ඔයාලට. එහෙනම් ළමයි මේකේ පිනිසි සිසුන් සංඛ්‍යාව 20යි. 14 වෙනි ප්‍රශ්නෙට right 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 20 පිළිතුර 2 14 පිළිතුර අංක 2 මේ ආදේශ කිරීමේම බැරි නෑ ළමයි ඕනි එක්කෙනෙක්ට මේ සමීකරණ කියන කොටසේදී සම්මන්ත්‍රණයේ මේ ටික උගන්වනවා හරිද ඒකද කවුරුහත් සම්මන්ත්‍රණය මිස් කරගන්න එපා ඇත්තටම මේ දේවල් හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා බය වෙන්න එපා කවුරුත් මේ අනිවාර්යෙන් මේ විභාග කොටස සමත් කළා තමයි නිකන් ඉන්නේ ඔයාලා right ඒ වගේම අපි ගන්නවානේ මේ ගණිත කර්ම සම්බන්ධයෙන් ඇත්තටම විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි අපේ වාණිජ විෂය ධාරාව හදාරන සහ කලා විෂය ධාරාව හදාරන ළමයි ටික මොකද මම එහෙම කියන්නේ ඒ ළමයින්ට මේක වැඩිය ටච් වෙන්නේ නැහැ ඒකයි ගණන් හදන්නේ නැහැ වාණිජ කරන කට්ටිය කවුන්ටින් වල එක ගණන් හදනවා මේ ගණන් නෙමෙයි මේ ගණන් වීජ ගණිතය සංඛ්‍යා රටා ප්‍රතිශත මේ ටික හම්බෙන්නේ නැහැ වාරට right දුර වේගයේ කාලය ආසලක මේකයි මම එහෙම කියන්නේ right අපි 15 වෙනි ප්‍රශ්න අමල් කිලෝමීටර් 15ක ධාවන තරගයක් නිමිතීම සඳහා සාමාන්‍යයෙන් බානට වඩා පැය භාගයක් වැඩියෙන් ගන්නවා අමල් ඔහුගේ වේගය දෙගුණ කළොත් තරගයේ නියම කිරීමට බාන් වඩා පැය භාගයක් අඩුවෙන් ගන්න right එනම් මෙහෙමයි දෙන්නෙක් දුවනවා හරි බානු තමයි සාමාන්‍යෙදි වේගෙන් දුවන්නේ බානුට වඩා අමල්ට ඒ කිලෝමීටර් 15 දුවන ඉවර කරන පැය භාගයක් අඩුවෙන් යනවා පැය භාගයක් වැඩිපුර යනවා පළවෙනි ප්‍රකාශය කියන්නේ දෙවෙනි ප්‍රකාශනය මොකද කියන්නේ බානු sorry අමල් තමන් දුවන ස්පීඩ් එක ඩබල් කරොත් يعني බානු බානුගේ ස්පීඩ් එකේ කොහොමද දුවනවා අමල් තමන්ගේ ස්පීඩ් එක ඩබල් කරොත් එහෙම අන්න එතකොට බානුට වඩා පැය භාගයකට කලින් මේක ඉවර කරනවා right තමයි මේක වෙනම පාඩමක් දුර වේගයේ කාලය කියන්නේ වෙනම පාඩමක් හරි මේ පාඩම මෙතන දැන් මට උගන්න ගන්න වෙලාවක් නැහැනේ මම ගාන හදන්න කියලා දෙන්නම් පාඩම අනිවාර්යෙන්ම මේකක් හදන්න ඕනේ මේක ළමයි අනිවාර්යෙන්ම පාඩම අපි අපේ පන්තියේ අනිවාර්යෙන් හදනවා right මේක හදනවා right හරි අපි හදමු ගාන හරිද අපි හදමු ගාන මේකේ කියන විදිහට බලන්න පුතේ හරිද මේකේ කියන විදිහට ගානේ අමාර පැය කිලෝමීටර් 15ක තරගයක් right ළමයි මේ වේගය හොයන සූත්‍රය වේගය හොයන සූත්‍රය වේගය සමානයි දුර බෙදීම කාලය right වේගය අපි ස්පීඩ් කියලා දාගත්තොත් ස්පීඩ් එක සමානයි හරි නැත්නම් වේගය ළමයි සාමාන්‍යයෙන් අපි v කියලා දාන්නේ හරිද v කියලා දාන්නේ සාමාන්‍යයෙන් ගණිතයේදී v දුරට අපි ඩිස්ටන්ස් කියලා දාලා d කාලේ ටයිම් කියලා දාන්න right ඔන්න අපි හදාගන්න දැන් මේ විදිහට හදලා මේක හර අපිට හදාගන්න බෑ මේ දිනුත් ළමයි මේ දෙක අතර හරහා හරස් ගුණිතයක් දාන්න පුළුවන් හරිද එහෙනම් මට පුළුවන් මෙහෙම v ගුණ කිරීම t සමානයි d කියලා හදාගන්න ඒ කියන්නේ මේ බලන්න වේගය සමානයි දුර බෙදීම කාලය වේගයට දාගත්ත v දුරට ඩිස්ටන්ස් කියලා d කියලා දාගත්ත කාලෙ ටයිම් කියලා දාගත්තා මේ දුර හොයන්න පුළුවන් වේගය කාලයෙන් ගුණ කරලා ඒ කියන්නේ කිසියම් වේගයකින් යන කාලය ගුණ කරාම මේ අදාළ කාලයේදී කිය දුර හොයාගන්න හරි ලේසියි දැන් මොනවද මම මේක හොයාගත්තා right මම හොයාගත්තා දැන් සූත්‍රය මේ සූත්‍ර තුනම හරි d සමානයි v t දැන් මේක කියනවා අමල් කිලෝමීටර් 15 තරගයක් නිම කරගෙන සඳහා සාමාන්‍යයෙන් බානු ග්‍රාපය භාගයක් වැඩිපුර ගන්නවා අපි බානුව නිර්පේක්ෂව තියාගෙන දැන් දුර ආ d නේ ඩිස්ටන්ස් එක මේක කිලෝමීටර් 15යි ළමයි කොහොම කිලෝමීටර් 15යි හරිද v කියන්නේ වේගය නේද වේගය මම දන්නේ නැහැ අපි දන්නේ නැති වේගයනේ ටයිම් එක කොහොමද කියන්නේ ටයිම් එක මම ගන්නවා හරිද ටයිම් එක ගන්නවා ළමයි බානුට වඩා අමල් පැය භාගයක් යනවනේ හරිද
එහෙනම් මෙන්න බානුක ටයිම් එක d කියලා දාලා මේක එකතු කර ගන්නවා 2න් 1ක්. මොකද මේ 2න් 1? එතකොට තමයි මේ කිලෝමීටර 15 දුවන්න මෙන්න ළමයි අමරට ගතවන කාලය සම්පූර්ණයෙන්ම අමරට ගතවන කාලය තමයි ඔය තියෙන්නේ. හරි? නැත්තම් මෙන්න මේ වේගයෙන් ගියහම තමයි අමරට කිලෝමීටර 15 ඉවර කරගන්න. මෙන්න පළවෙනි සූත්‍රේම මම හදාගත්තා. මේ පළවෙනි සූත්‍රේ. ඔකේ තව එකක් කියන මොකද්ද? වේගය දෙගුණ කරොත් වේගය දෙගුණ කරා කියන්නේ v අපරනේ වේගය කියන්නේ වේගය දෙගුණ කරනවා කියන්නේ එනත් 2i v කියලා මෙතනට දාගන්න. මෙතන කොහොමද කිලෝමීටර 15 නේ යන දුවන තින්නේ? වේගය දෙගුණ කරොත් එහෙම බාන්ට වඩා අමල් පැය භාගයක් අඩු වෙන වෙලාවෙන් මේක ඉවර කරනවා. එහෙනම් t ඍණ 2n 1i එහෙනම් ඇයි මේ භාගයක් අඩු වෙන්න උඩ ඉවර කරන්නේ? මෙන්න දෙවෙනි සූත්‍රය. right? දැන් අපෙන් අහනවා මෙයාගේ වේගය කියන දේ. නේද? මෙයාගේ වේගය කියන දේ කියලා අපෙන් නේද අහන්නේ? මොකද අහන්නේ? අමාගේ සාමාන්‍ය වේගය කියන දේ කියලා අපෙන් අහනවා. right? අමාගේ සාමාන්‍ය වේගය හොයන්න මේ සමීකරණ දෙක විසඳලා v හොයාගත්තා නම් හරිනේ පුතේ. v නේ මේ වේගයේ v. right? දැන් මෙතන ඇවිල්ලා තියෙනවා ළමයි සමගාමී සමීකරණ දෙකක්. දැන් මට මේක හදාගන්න පුළුවන්. මම ළමයි මේක සරල ගණිතයේදී 1 බෙදීම 2. ඒ කියන්නේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදනවා. ඔය තියෙන විදිහ. මේ තියෙන විදිහෙන් බෙදුවට පස්සේ 15ට 15 කැපෙනවා. v වලට 2i v වලින් එකක් කැපෙනවා. එතකොට 2 ඉතුරු වෙනවා. හරි? එතකොට උඩ ඉතුරු වෙනවා t දර 2න් 1. යට ඉතුරු වෙනවා 2 t 2න් 1. right. දැන් මට මේක මේ විදිහට සමීකරණය දෙපැත්තට දාගන්න පුළුවන්. ඒ මේ 1 තියෙනවනේ මෙතන කොහොමද? දැන් මේ පැත්ත යට මම මෙහා පැත්තට ගන්නවා ඊළඟ. ඒ කියන්නේ මෙහෙමයි. එතකොට එනවා මේ 2 මෙන්නින් 2 t මේ මම මේ ප්‍රකාශනයේ පැත්තට ගන්න t ඍණ 2න් 1 සමානයි t ධන 2න් 1ට. right? දැන් අපි බලමු මේක t යුක්ත කරගන්න අපිට. හරිද? t යුක්ත කරගන්න බලමු. right. t යුක්ත කරගන්න ගියාම මෙහෙමයි. 2 ගුණ කිරීමේ t 2යි t ඍණ 2 ගුණ කිරීම 2න් 1 කියන ළමයි 1යි සමානයි මේ පැත්තේ කොහොමද t තියෙනවා t තියෙනවා ධන 2න් 1 right අර 2න් නේද හරි දැන් sorry ධන නෙමෙයි ළමයි මේ right 1 ධන 2 හරි 2න් 1 දැන් මෙතන t මෙතන 2i t තියෙනවා මේ t මම මේ පැත්තට ගෙනවා ධන t මෙහෙට ගෙනවට ඍණ t වෙනවා එතකොට ධන 2i t ඍණ t කරනවාම ළමයි මෙතන එකක් යනවා එතකොට මෙතන t විතරක් ඉතුරු වෙනවා t සමානයි මේ ඍණේ අර පැත්තට යනකොට ධන 1 වෙනවා මෙතන 1යි මෙතන 2න් 1යි 1යි 2න් 1යි එහෙම නැත්නම් 1.5 කියලා එනවා අපිට එන කාලය හැබැයි අපෙන් අහන්නේ කාලය නෙමෙයි ළමයි අහන්නේ අපෙන් අහන්නේ වේගය හරි ඔන්න දැන් මම t හොයාගත්තනේ මේ t හොයාගත්ත ළමයි මම t හොයාගත්තාම මට මේ සූත්‍රයට හරි මේ සූත්‍රයට හරි t ව ආදේශ කරලා v හොයාගන්න පුළුවන් මම මේ පළවෙනි සූත්‍රයට ආදේශ කරලා පෙන්නන්නම්කෝ පළවෙනි සූත්‍රයට මේ මේක ආදේශ කරලා පෙන්නන්න පළවෙනි සූත්‍රය මොකක්ද තියෙන්නේ සමීකරණය 15 සමානයි v වාරයක් t ධන 2න් 1 right එහෙනම් මෙන්න බලන්න 15 v දන්නේ නැහැ වාරයක් t t කියන්නේ 1.5යි 1.5 එකතු කිරීම 2න් 1 කියන එක මම 0.5 කියලා මේක හදාගන්න එතකොට මෙතන තියෙනවා 0.5යි 1.5 එකතු කරාම 2යි 2 v වලින් ගුණනවාම අපිට ගන්න පුළුවන් කෙලින්ම 2i v කියලා. 2i v සමානයි 15. v අපිට හොයන්න ඕනේ දෙපැත්තම 2න් 2.
वी समान है इकाई पहल देखें बिल्कुल आम हाथे ऐसे में पहल हाथाई ऐसे में पहाई वी तमाई तमाई वी के ने वे के दूर विधि में काले वी डिस्टेंस टू टाइम वी के अन्य हाथे ऐसे में पहल यह नाम वे के पैर किलोमीटर है हाथे ऐसे में पहाई पीलितूर है पहल सुनिए के पीलितूर नाम है क्या दी ना पहल सुनिए कर देवनी प्रश्न देवनी पीलितूर तमाई अवधान सहभागि प्रश्न एक मैं मेन जिस इपिदला दिन एक दास समस्या पनास अटे एक दास नमस्य पनास अटे तमाई मैं इपिदला दिन दिदास विसी देकर आप ही बालक में आगे वायस की है तो किया ला दिदास विसी देकर आप में आगे वायस की है तो किया बालक हाँ देखेंगे ना टाक बैठो लहेंगे तराई इकाई आ එකෙන් පාක් වේ 11න් පාක් වයස අවුරුදු 64යි right 64යි එතකොට කියන්නේ මොකද්ද මෙයාගේ පුතාගේ වයස දෙගුණයක් එනනම් මේ 64 තමයි පියාගේ වයස ඒ කියන්නේ මෙන්ටිස්ගේ වයස 2022 වෙනකොට පුතාගේ වයස 2022 වෙනකොට මේකෙන් භාගයක් නම් මේක දෙකෙන් බෙදුවා 64 දෙකෙන් බෙදුවාම 30 විසියක 22 අවුරුදු 3 එහෙනම් මේ 32 න් මේක අහන්නේ ළමයි ලහිරුගේ දැන් වයසනේ 2022 වයස නෙමෙයිනේ එහෙනම් මේකෙන් අවුරුදු 3ක් අඩු වෙන්න ඕනේ දුටි එහෙනම් දැන් වයස අවුරුදු 29යි 29යි 16 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2 16 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2 එනවා right තේරුණා දී ගන්න මං හිතනවා තේරෙන්නේ නැති කියලා වාලා බය වෙන්න එපා කවුරුත් මේ ගණන් වලට හරිද බය වෙන්න එපා කවුරුත් මේ ගණන් අනිවාර්යයෙන්ම ඔබලට පුළුවන් කරනවා right ත්‍රිකෝණාශ්‍රයක එක් පැත්තක තියෙන 140 කින් වැඩි කළොත් ත්‍රිකෝණාශ්‍රයක එක් පැත්තක දිග 140 කින් වැඩි කරොත් එහි වර්ගඵලයේ වැඩි වීමේ ප්‍රතිශතය මේ අහන්නේ සමජාත්‍රාශ්‍රයක් නෙමෙයි ළම ත්‍රිකෝණාශ්‍රයක් මෙන්න බලන්න ළමයි මම ආයෙත් කියලා දෙන්න ලේසි විදිහකට ත්‍රිකෝණාශ්‍රයක් මම ඇඳ ගන්නවා උපකල්පණය කර ගන්නවා මේ පැත්තට සෙන්ටිමීටර 100යි මේ පැත්තට සෙන්ටිමීටර 200යි දැන් මේක කියනවනේ ඊළඟට ත්‍රිකෝණාශ්‍රයේ දීගයි පරලයි 40 කින් වැඩි කරනවා කියලා 140 කින් එතකොට සෙන්ටිමීටර 100 එක මෙතන නම් මෙතනට එහෙනම් මෙතන මෙතන සෙන්ටිමීටර 100යි තව 40ක් එකතු වෙන්නේ කොහොමද
सेंटीमीटर एकसिया हाथली मेथड इधर मेथड सेंटीमीटर देसी है सीएड हाथली आकर आसू वाई है ना मेथड इधर मेथड ना दें सेंटीमीटर देसी है आसू वाई अरे दें आप ही मुकद्दर कराएंगे प्रतिशत तेरा पे महान नहीं आप ही बालामु पाले में नहीं लिखो ना आसमें मम्मी का इतने दागा नहीं तो बन लेसी हाँ एसी आई सी एम सी एस मैं ना मैं कहते हैं वार्ग का पाले है वार्ग का सेंटीमीटर देसी है मुनकरी में सी ए समान है विसी दा है नहीं दला देसी आसू एक ऐसे आपने ही गुना करना वाला टाक दा का मैं देसी आसू एक ऐसे आपने ही गुना करना वाला नौ को लिखवान तीस नमदास देसी आपके ना उत्तर तीस नमदास देसी आपके ना उत्तर है अपने महान में मित्र ना मित्र के वैधि में ने कोई तारां प्रतिशत एक इंद किया राइट ये ना आप इतने में के दिखाना तीन ने तीस नमदास देसी है ठीक है ने वैधि उन्हों प्रमाणे अनुकरणों में विसी दाह पेदन वा विसी दाह पैर पैर लगे न करने वा सी ये टे सी ये प्रतिशत कर गा राइट तो बट है तीस नमदास देसी है जिदा हक के हाँ में दहान नमदास देसी है विधि में विसी दाह गुने क्रीम में सी ए सी है कैपेनवा मेकर कैपेनवा मेकर कैपेनवा कैसे आनु दिन है क्या ना माया आनु है ये नहीं है हाँ सी ए टा आनु है क्या प्रतिशत देखें वैडी बनवा वर्ग पाले है सी ए टा आनु है क्या प्रतिशत देखें वर्ग पाले है वैडी बनवा सी ए टा आनु है क्या प्रतिशत देखें वर्ग पाले वैडी बनवा राइट अब यहाँ नीलंग का आना दान है මේ කනල් ළමයා හරිම රසවත් පළවෙනි දවසේ නීරස වෙන්න පුළුවන් හරිද මේ තියරි කල්ලා ගත්තාම මේ ගණන් මාර ලේසි හරිද ඒකෙන්ද ඔයගොල්ලෝ මේ ගණන් ටික පොඩ්ඩක් මහන්සිලා කරගන්න හරිද ඒ වගේම ළමයි මේ මම දකිනවා ගොඩක් කලාවට මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට සුදුසුකම් සහිත හෝ රහිත හෝ මන් දන්නේ උගන්න ගන්න බැරි කිසි සමහරක් කාලට එනවා ඒ වගේ ළමෙක් ඒ වගේ පුද්ගලයෙක්ට වරදිලාවත් ඔයාගේ සාමාන්‍ය පොදු පරීක්ෂණේ දෙන්න බෑ මොකද ලංකාවේ හොඳම ගුරුවරු ගාවට ඔබගේ ප්‍රදේශයේ හොඳම ගුරුවරු ගාවට අවුරුදු 20 25 උගන්නපු ගුරුවරු ගාවට ඔයගොල්ලෝ ගිහලා ඔයගොල්ලන්ගේ A level වැඩ තුන කොට දාගන්න හරිද හැබැයි මේ මේ ගැන අපි අදහසක් නැති IQ ගැන අදහසක් නැති ගාන හදන හැටි ලේසියෙන් කියලා දෙන අදහසක් නැති පුද්ගලයෙක් ගාවට GKT ටික නැත්තම් මේ GT ටික කර ගිය ළමයි වා අනිවාර්යෙන් අමාරු වෙනවා ඒකෙන්ද මේ සුදුසු පුද්ගලයෙක් ගාවට යන්න වැඩි කරගන්න රයිට් 18 වෙනි ප්‍රශ්නේ ABC යන එකම සමාගමක 2 3 4 අනුපාතයෙන් වැටුප් ලබා ගන්නා සේවකයන් තිදෙනෙකි ආ රයිට් ඔවුන් පිළිවෙලින් 20ක් 20ක් සහ 30 භාගයෙන් වැටුප් වර්ධක ලැබුවේ නම් ඔවුන්ගේ වැටුප් වල නව අනුපාත කොපමණද අනුපාත වලින් ගණන් හල්කින් රයිට් මෙන්න ඉන්නවා 3 දෙනා මෙන්න බලන්න A B C මේ 11 හසරේ ගණන් රයිට් මෙයාලගේ පරණ අනුපාතය 2 3 4 මෙයාට වැටුප් වැඩි වෙනවා මෙයාගේ 120 කින් වැඩි වෙනවා මෙයාගේ 120 කින් වැඩි වෙනවා මෙයාගේ 130 කින් වැඩි වෙනවා රයිට් එතකොට අපි බලමු නව අනුපාතය 2 ඉඳන් 120 2 න් 120 කියන්නේ ගියේ තමයි 0.4යි 0.4යි 2 න් 120 කියන්නේ වැඩි වෙන අනුපාතය නේනම් ඒ 0.4ට 2 එකතුවම තමයි මෙයාගේ 2.4ක් වෙන්නේ තුනෙන් 120ක් කියන්නේ ළමයි 0.6යි. එතකොට මේ 3ත් එකතුනහම 3.6ක් වෙනවා. හතරෙන් 130ක් කියන්නේ 1.2. 1.2යි 4යි කියන්නේ 5.2ක් වෙනවා. රයිට්? දැන් අපි ළමයි මේවා තියන්න ඕනි මේ අනුපාත තියන්න ඕනි තියන්න පුළුවන් ආසන සුරුම අගයටනේ. නේද? තියන්න ඕනි. right මට ඒ ළමයි දශමත් එක මට පොඩ්ඩක් පැටලවෙලා වගේ හින්දා මම මේක කෙලිම 10න් ගුණ කරලා කියලා උපකල්පනය කළා 24යි 36යි 52යි කරගත්තා 50 මේ තුනම බෙදෙන ලොකුම ගණන තමයි 4 මට තේරෙන විදිහට right ඒකෙන් හින්දා මම මේකත් 4න් බෙදා ගන්නවා මේකත් 4න් බෙදා ගන්නවා මේකත් 4න් බෙදා ගන්නවා 4ට 1යි මෙතනට 6යි අතරට එකයි මෙතෙන්ට 9යි නේද ළමයි 9යි
එකම සීඝ්‍රතාවයකින් ක්‍රියාත්මක වන සර්ව සම යන්ත්‍ර 8කට මිනිත්තුවකදී භාණ්ඩ 280ක් හදන්න පුළුවන්. කියන්නේ මැෂින් එකකට එකම වේගයෙන් වැඩ කරනවා මැෂින් 8ක්. ඒ මැෂින් 8 එක මිනිත්තුවකදී භාණ්ඩ 280ක් හදනවා. එම සීඝ්‍රතාවයම ක්‍රියාත්මක වන එම වර්ගයේම යන්ත්‍ර 15කට මිනිත්තු 6කදී එවැනි භාණ්ඩ කීයක් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහනවා. ළමයි මේකෙදි ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද දන්නවද? එක මිනිත්තුවකදී එක යන්ත්‍රයකට හදන්න පුළුවන් භාණ්ඩ ගණන් අපි හොයාගමු. රයිට්? එක මිනිත්තුවකදී එක යන්ත්‍රයකට හදන්න පුළුවන් භාණ්ඩ ගණන් අපි හොයාගමු. මේ බලන්නකො. මෙතන කියනවානේ යන්ත්‍ර 8කට මිනිත්තුවකටදී භාණ්ඩ 280ක් හදන්න පුළුවන් කියලා. භාණ්ඩ 280ක් හදන්න පුළුවන් එක මිනිත්තුවකදී යන්ත්‍ර කීයකද? 8කට. එහෙනම් මම බලනවා එක මිනිත්තුවකදී එක යන්ත්‍රයකට හදන්න පුළුවන් ප්‍රමාණය සරලයි නේ මේ කතාව නේද එක මිනිත්තුවකදී ළමයි එහෙනම් මේක බෙදලා ගන්න 288 න් බෙදුවහම 35 නේද 35 එක යන්ත්‍රයකට හරි එක යන්ත්‍රයකට එක මිනිත්තුවකදී භාණ්ඩයකට 35ක් හදන්න පුළුවන් දැන් කියලා මෙතන මොකද්ද මෙතන කියනවා මැෂින් 15කට මිනිත්තු 6කදී කොපමණ හදන්න පුළුවන්ද? එක යන්ත්‍රයේ එක මිනිත්තුවකදී 35ක් හදන්න පුළුවන්. හරි? එහෙනම් බලමු මේ මම ගන්නවනේ මිනිත්තුවකදී 35ක් හදන්න. ඒ වගේ යන්ත්‍ර 15ක් මිනිත්තු 6කදී හදන ගන්න තියෙන 35 ගුණ කිරීම 15 ගුණ කිරීම 6. සොලු කරලා ගන්න 3150යි පිළිතුර 3150යි දරුවනේ පිළිතුර ඒ කියන්නේ ළමයි 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරක් තියනවා 3 19 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අංක 3 ඊට පස්සේ තියනවා 20 වෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ට නේද ආ ඊළඟට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අංක 20 බලන්න හොදට 20 දීන්නේ කොහොමද කියලා බලන්න සුට්ටක් ඔයාලගේ රයිට් අපේ ස්ක්‍රීන් එක ෂෙයා කරන 20 වෙන්නන්න ඔයාට 20 වෙනි ප්‍රශ්නය ඔබට දීලා තිනවා මෙන්න මේ විදිහේ සංඛ්‍යා රූප රටාවක් දීලා තිනවා අපෙන් අහනවා එකම රටාව අනුගමනය කරන්නේ නම් ඊළඟ රූපය කුමක් වෙන්න පුළුවන්ද කියලා හරි එකම රටාව අනුගමනය කරන්නේ නම් ඊළඟ රූපය ළමයි මේකෙදි ඔයා අනිවාර්යෙන් හොඳට අවබෝධය තියාගන්න මේකෙදි ඔයා අනිවාර්යෙන්ම දරුවනේ මේ අවබෝධ කරගන්න ඕන දේ තමයි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ පළවෙනි කොටු හතරේ ඇතුලේ සම්බන්ධතාවයක් තියෙනවා මේ ළමයි අර ඔයගොල්ලෝ දැන් අපි WhatsApp එකේ හිම පාවිච්චි කරන ඉමෝජි මේ තියෙන්නේ එක ඉමෝජි එකක් මම තෝරගන්නවා මෙන්න මෙතන මේ කණ්ණාඩිය සංග්ලාස් එක දාලා ඉන්න එක්කෙනා පළවෙනි කොටුවේ මෙයා මෙතන ඉන්නේ දෙවෙනි කොටුවේ මෙයා මෙතන රයිට් හොඳට බලන්න ඊළඟට තුන්වෙනි කොටුවට එනකොට මෙයා මෙන්න මෙතන හතර ඔන්න පහ මෙන්න රයිට් ඊළඟට ළමයි එහෙනම් කොහෙටද යන්න ඕනි ආ බලන්න හොඳ ආකාරෝ ඊළඟට කොහෙටද යන්න ඕන ඊළඟට මෙයා මෙතනින් එළියට ගිහිල්ලා ආයෙ මෙන්න මේ කෙරුවලට යන්න ඕන මෙන්න මෙතනට එන්න ඕනි සංග්ලාස් එක දාන එක රයිට් සංග්ලාස් එක දාන එක නේද කෙරවලට එන්නේ දැන් බලමු අපි මේ යට රූප වලින් සංග්ලාස් එක දාන එක නේද කෙරවලට මෙතන නෑ මේක අයින් කර දෙ හැකියි පළවෙනි ප්‍රශ්නය අයින් කර දෙ හැකියි දෙක දැනට පුළුවන් තුනක් පුළුවන් හතර බෑ අයින් කර දෙ හැකියි පහත් බෑ අයින් කර දෙ අපි එකකින් නම් ටිකක් වාර ඊළඟට මම ගන්නවා මේ හිනාමුණ වගේ දින ඔයාට ඕනි ඉමෝජි එකක
රූප රටාව අඳුර ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම ගන්න මෙන්න මේ hina හමුව. මෙන්න බලන්න මේ hina හමුව පළවෙනි කොටුවේ මෙතනින් ගිහිල්ලා දෙවෙනි කොටුවේ මෙතනට ගිහිල්ලා තුන්වෙනි කොටුවේ මෙතන. ආයෙ මෙතනින් ගිහිල්ලා මෙන්න මෙහෙම එනවා. බලන්න හොඳට අර සංග්ලාස් එක දාපු ගමනම තමයි මේ emoji එක තියලා තියෙන. නම් මෙතනින් ගියාට පස්සේ මේක මෙතනට ගිහිල්ලා මෙන්න මෙතනට මේක එන්න ඕනේ අනිවාර්යෙන්. මෙන්න මෙතන තමයි hina මූණේ ඉන්නේ. එහෙනම් ඒක අපි බලමු දැන් දකුණු පැත්තේ පල්ලෙහාට hina මූණක් තියෙන මේ දෙකෙන් කවුද? right. එහෙනම් මේක එන්නේ නැහැ. මෙන්න තියෙන්නේ. එහෙනම් පිළිතුර අංක 2. right. පිළිතුර අංක 2. 20 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 2. ඔහොමම යන්න අපි 21 වෙනි ප්‍රශ්නෙට 21 වෙනි ප්‍රශ්නෙට 2000 sorry අංක 21 22 ප්‍රශ්න තෝරාගත් අනුයාත දින 6ක කාලය තුල මාරාන්තික නොවන වෛරස් තුනක් ආශ්‍රිතව සිටින සහයින් සුව ලැබු පුද්ගලයන් සංඛ්‍යාව දක්වන ප්‍රස්තාරයක් තියෙනවා. right. පළවෙනි ප්‍රස්තාරය තියෙනවා ආසාත් සංඛ්‍යාව, දෙවෙනි ප්‍රස්තාරය තියෙනවා සුව ලැබු සංඛ්‍යාව. වැඩිම පුජ්‍යලින් සංඛ්‍යාවකට වෛරස් වුණ වැළඳී ඇත්තේ කවදාද කියලා අපෙන් අහනවා නේද? වැඩිම පුජ්‍යලින් සංඛ්‍යාවකට වෛරස් වුණ වැළඳී ඇත්තේ කවදාද කියලා අපෙන් අහනවා. දරුවනේ බලන්න මේ මෙන්න මෙතන right මෙන්න මෙතන මේ 150 කියන තැනින් නේද? right ඔන්න බලන්න. හරි? එතකොට මෙන්න මේ 150 කියන එකේ සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පති සුක්‍රවාද සෙනසුරාද මේ දවස් ටිකේදී එකතුලා තියෙන වැඩිම වෙලා තින්නේ 150. හැබැයි දවස් දෙකක් තියෙනවා. හොඳින් බලන්න හොඳින් බලන්න උත්තරේ සෙනසුරාද නැහැ. සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පති සුක්‍රවාද. එහෙනම් මේ දින පිළිතුරු වලින් මෙතන පිළිතුරු වෙන්න ඕනේ කීයද? අංක 3 නේ. අංක 3 තමයි මේකේ පිළිතුර වෙන්න ඕනේ මේ කියන වස්තුවට. ඊට පස්සේ බලන්න සඳුදා සිට සිකුරාදා තෙක් දින 5ක කාලය තුලදී ගොදුරු වූ පුජ්‍යලින් සංඛ්‍යාව කීයද? සඳුදා 100යි. අඟහරුවාද ACA නම් තව 25. නැහැ 125යි. බදාද බදාද තව 50ක් වැඩි ගන්න නේද? 125යි 175යි. බ්‍රහස්පතින්දා තව 25. 175යි 200යි. හරිද? නේ. නේ. ඒ විදිහට ගත්තාම පිළිතුර වර්ධිනවා. right? වර්ධිනවනේ නේද? මේෙන් අපි අහන්නේ සඳුදා සිට සිකුරාදා තෙක්. හරිද? එතකොට මේකෙදි අපි අනිවාර්යෙන්ම මේ ගන්න තියෙන්නේ දැන් අපි යනවා ඊළඟට 23 24 ප්‍රශ්න දෙකකට නේද? ආ 23 24 ප්‍රශ්න දෙකකට දැන් එනවා. අපි මේ වෙනකොට ප්‍රශ්නික සාකච්ඡා කරගෙන ආවා. බලන්න 23 සහ 24 ප්‍රශ්න සඳහා ඉහළ යාමට සැලසෙන සෝපානයක දොරකඩ වෙච්ච 23 24 ප්‍රශ්න සඳහා ඉහළ යාමට සැරසෙන සෝපානයක දොරකඩ සිදු වූ පහත් සංවාද සලකන්න. ඒ කියන්නේ ලිෆ්ට් එකක දොරකඩ ලිෆ්ට් එකක දොරකඩ වෙච්ච සංවාද. මේකේ ප්‍රශ්න ටික කතා කරන කලින් අපි පොඩ්ඩක් අහලා ගන්න මේ ප්‍රකාශනයන් ටික කතා කරන කලින් අපි මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් බලමු. 23. ඉහත සංවාදයේ පුද්ගලයන් කිදෙනෙක් කතා කරේ නම් සෝපානයේ ධාරිතාව. ආ සෝපානයේ ධාරිතාව ගැන බලන්න දැන් ප්‍රශ්නය. සෝපානයේ තුල සිටින පුජ්‍යලයන් දෙදෙනෙකු පමණක් සහ පුජ්‍යලයන්ගෙන් හතර දෙනාගෙන් එක්කට වඩා සත්‍ය කතා කළේ නම් සෝපානයේ ධාරිතාව විය හැක්කේ. තමයි 24 වෙනි ප්‍රශ්නේ කියලා දෙනවා පුජ්‍යලයන්
හතර දෙනාගෙන් පුජ්‍යලයන් හතර දෙනාගෙන් එක් අයෙකුට වඩා සත්‍ය කතා කළේ නම් කියලා තියෙනවා. දැන් අපි යමු අදට පළමු දැන් අපි 23 වෙනි එකට ප්‍රශ්නෙට පිළිතුරු ගන්න හදන්නේ. 23 වෙනි එකේදී මෙතන පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා. හරි 23 වෙනි ප්‍රශ්න තමයි මෙතන පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාගෙන් 3 දෙනෙක් හරි කියනවා. මම ප්‍රකාශනයක් ටික ලියා ගන්නම් මේ විදිහට. පළවෙනි පුජ්‍යලයා, දෙවන පුජ්‍යලයා, තුන්වන පුජ්‍යලයා, හතරවන පුජ්‍යලයා. පළවෙනි එක කෙනා කියනවා මේ සෝපානී අඩු තරමින් තව දෙන්නෙකුටවත් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන හතර දෙනයි, තව දෙන්නයි කියන්නේ කීයක් දෙනා මෙයා කියන සෝපානේ 6 දෙනෙක්ට යන්න පුළුවන්. දෙවන පුජ්‍යලයා කියනවා ඇත්තටම මේ සෝපානේ 5 දෙනෙකුට වඩා යන්න පුළුවන්. හරිනේ දැන් පළවෙනි එක කෙනා කියන එක හරිනම් දෙවෙනි එක කෙනා කියන එකත් හරිනේ. හය දිනෙකට යන්න පුළුවන් කියලා පළවෙනි එක කෙනා කියනවා. දෙවෙනි එක කෙනා කියනවා ඇත්තටම මේක 5 දිනෙකට වඩා යන්න පුළුවන්. 5 දින 6 කියන්නේ 5 දිනෙකට වඩානේ. මේකත් හරි. තුන්වෙනි එක මොන පිස්සුද? මේකේ දැනටමත් සෙනඟ වැඩි. මේක ඉහළ යන නම් මට මේකෙන් බහින්නයි වෙන්නේ. ඒක අපි දන්නේ සිවිලි කෙනා හරි හරි. සෝපානේ ඇතුලේ ඉන්නේ අපි හතර දෙනා විතරයිනේ. ඒක හරි කියලා අපි දන්නවනේ කොහොම? ඇයි අපර කියන දෙනා හතර දෙනා ඉන්නේ කියන්නේ? එයා ළමයි මෙයා කියන එක නේද වැරදි? මේ තුන්වෙනි එකේනා කියන විදිහ ළමයි සෝපානේ උඩ යන්න කී දෙනයි දෙන්න පුළුවන්? තුන් දෙනයිනේ. හතර දෙනා එක්කෙනෙක්ට බහිනිනවා කියන එයා කියන්නේ. නේද? හැබැයි ඇත්තටම සෝපානේ ළමයි තුන් දෙනෙක් නෙවෙයි. 6 දෙනෙක්ට යන්න පුළුවන්. 6 දෙනෙක්ට යන්න පුළුවන් කියලා උපකල්පන කරාම මේ ප්‍රකාශනය තුනම හරියනවා. මේ ප්‍රකාශනය තුනම හරි. රයිට්? හරි. අපි ඊළඟට යනවා දෙවෙනි එක. සෝපානිය තුල සිටින්නේ පුජ්‍යලයන් දෙදෙනෙක් නම් සහ පුජ්‍යලයන් හතර දෙනාගෙන් එක් අයෙකුට වඩා සත්‍ය කතා කරන්නේ නම් සෝපානයේ ධාරිතාවයේ හැක්කේ. රයිට්? ඒ කියන්නේ ළමයි මේක ඇතුළේ ළමයි දැන් ඉන්නේ දෙන්නයි. හරි? ලිෆ්ට් එක අස්සේ දෙන්නයි ඉන්නේ. පුජ්‍යලයන් හතර දෙනාගෙන් එක් අයෙකුට වඩා සත්‍ය කතා කරනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට වඩා දෙන්නෙක් හරි තුන් දෙනා හරි සත්‍ය කතා කරනවා. අපි දැන් බලමු මොකක්ද කියන්නේ කියලා. පළමු කොට පුජ්‍යලයා. මේ සෝපානයේ අනුතරමින් තව 6 දෙනෙකුටවත් යන්න පුළුවන්. තව 6 දෙනෙක්ටවත් යන්න පුළුවන් කියලා කියනවා. සෝරි තව දෙන්නෙක්ටවත් යන්න පුළුවන් සමානයි. එතකොට මේ කියන විදිහට ඇතුළේ දැන් දෙන්නයි ඉන්නේ. හරිද? මෙයා කියනවා තව දෙන්නෙක්ටත් යන්න පුළුවන්. පුළුවන්නේ. හරිද? ඊළඟ බලන්න. ඇත්තටම මේක 5 දෙනෙකුට වඩා යන්න පුළුවන්. අද දෙවෙනි එක කියලා එහෙනම් පළවෙනි එක කියලා කියන එක හරි. දෙවෙනි එක කියලා 5 දෙනෙක්ට වඩා යන්න පුළුවන්. ඔව්. 6 දෙනෙක්ට යන්න පුළුවන් කියලා අපිට හොයාගන්න පුළුවන් නෝ ඉස්සෙල්. නෑ මේ දෙවෙනි එක කියලා කියන එකත් හරි දෙවෙනි ප්‍රකාශන. තේමන පුද්දලයක්. මොන පිස්සුද මේක දැනටමත් සෙනඟ වෙන්නේ. රයිට්. ඒක වැරදි. ඒක වැරදි පුතේ. හරි හරි. සෝපානේ ඇතුලේ ඉන්නේ අපි හතර දෙනා විතරනේ. නෑ. ඒකත් වැරදි. ඇයි? උඩින් කියන සෝපානස් ඉන්න දෙන්නා. ආන්න. එක්කෙනෙක්ට වඩා. රයිට්. මෙන්න මෙයක් කියන එක දෙවෙනි අවස්ථාවේ දෙවෙනි ප්‍රශ්නේ වැරදි. එහෙනම් පළවෙනි එකනා කියන එක හරි දෙවෙනි එකනා කියන එක හරි තුන කියන එක වැරදි. හතර කියන එක හරි වැරදි. 22 වෙනි 24 වෙනි ප්‍රශ්නේ. එහෙනම් 24 වෙනි ප්‍රශ්නේ තමයි යන්න පුළුවන් කී දෙනෙක්ටද? මෙතන කිව්වානේ මෙයා කිව්වනේ 5 දෙනෙක්ට වඩා යන්න පුළුවන් කියලා. එහෙනම් මේක ළමයි 6 දෙනෙක් තමයි දෙවෙනි එකේ ගියා. පළවෙනි එකේ ගානත් 6 දෙනෙක් තමයි. එහෙනම් 23 ප්‍රශ්නෙට 23 ප්‍රශ්නෙට 23 ප්‍රශ්නෙට පිළිතුර 6 දෙනයි. ඒ කියන්නේ උත්තරය අංක 5. 24 ප්‍රශ්නෙට පිළිතුර 6 දෙනයි. ඒ පිළිතුර අංක 5. රයිට්. ළමයි ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 24 වෙනි ප්‍රශ්නෙ ගමන් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හරිද? කවුරුවත් පොරි වෙන්න එපා. මේ පළවෙනි පේපර් එක දැක්ක ගමන් අම්මෝ බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. මේක මේ විදිහට පේපර් දැන් ඔය 2019 පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 25 සාකච්ඡා කරේ. ඊළඟ දවස් 2019 පේපර් එකේ ඊළඟ ප්‍රශ්න 25 සාකච්ඡා කරලා දෙනවා. මේ විදිහට 2019 සහ 20 කියන පේපර්ස් දෙකම කිසිදු මුදලක් අය කරන්නේ නැතුව නොමිලේ ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා දෙනවා. ඊට පස්සේ 21 22 පේපර් එකයි අර දැන් ඕගොල්ලෝ තීරණය කරන දුර වේගයේ කාලය ආශ්‍රිතව ගණන් හදන්නේ ඒකේ තීරියෙක පොඩ්ඩක් ඔළුවේ නැතුව බෑ.
අනුපාත හදන්න තීරීම් උරුම විලතු බැහැනේ. ඒකෙන් දා අනුපාත මාතේ මධ්‍යන්‍ය මධ්‍යස්ථය දුර වේගයේ කාලය ප්‍රතිශත පොලිගණනය කිරීම සංඛ්‍යා රටා දත්ත නිරූපණය කිරීම මේවට වෙන වෙනම පිටු දෙක දෙක වගේ අරපු පොඩි කියුට් එකක් පෙට්ට මේ වෙනුවෙන්ම හදපු නිබන්ධනයක් දවස් 4ක් සාකච්ඡා කරනවා. එනේ ඔයගොල්ලන් විභාගයේ ඇතුළත එනේ ඔයගොල්ලන් උසස් පෙළ විභාගයේ යන අතරතුර තමයි මේක සාකච්ඡා කරලා දෙනවා. ඒ දවස් 4ක සම්මන්ත්‍රණයට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න, يعني මම නම් මගේ යෝජනාව සියලුම දෙනා සම්බන්ධ වෙන්න, මොකද නැත්තම් මේක අමාරු වැඩක්, යම් ප්‍රමාණයක අමාරුයි. ඕනිතරම් ශ්‍රී ලංකාවේ ඉන්න අපුතේ GT paper එකට 35 ගන්න බැරි වෙලා කැම්පස් යන බැරි වෙච්චනවා. මේ group වලත් ඉන්නවා. group වල තියෙන අපේ group වල ඉන්න. ඒ ඉන්න ළමයි පුළුවන් නම් second share කරන ළමයි ඉන්නවා නම් මෙතන group වල කියන සර් මට මෙහෙම යන්න බැරි වුණා කියලා අනිත් ළමයිට තේරුම් ගන්න පුළුවන් මේක බරපතලයි. හරි? ඒකද කරුණාකරලා ළමයි මේ වැඩ ටික කරගන්න. අද දාන වීඩියෝ එක ඊළඟ දවස් දාන ගිය වීඩියෝ එකත් බලන්න. වීඩියෝ 4න් 2019 සහ 20 කියන paper දෙක cover කරගන්න. සම්මන්ත්‍රණයට එන්න. පැය දෙක ගානේ 4ක් සාකච්ඡා කරමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකට අදාළ සියලුම තොරතුරු ටික ලැබෙලිම. එහෙනම් අද දවසේ අපේ කොටස ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ දෙවන අදියරේදී 2019 25 ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.